අපි එකතු වෙලා එකට ජීවත් වෙමු. එතකොට කොරෝනා COVID-19 අපි එකට එකතු වෙලා පරද්දමු. කොරෝනා COVID-19 හත පාඩමින් කියන මේ වචනත් එක්ක ලෝකේ පුරාම ඉතාමත්ම අසාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මිනිස්සු දැන් ඔළුවෙන් හිටගෙන ඉන්නේ. ලෝකේ කිසිම රටකට යන එන මං හොයාගන්න බැරි කියන්නේ. පොතින්ම මානව ශිෂ්ටාචාරයේම දැවැන්ත අභියෝගයකට ලක් වෙනවා. අපි පාර හොයාගන්න වැඩි අමාරුයි. මේ මාරාන්තික ව්‍යසනයක මුහුණ දෙන එක එයින් ගැලවෙන එක එක වැඩක්. ඊට අමතරව පෘථිවි වැසියන් ගැන අප දැන් යන්නේ කොයිකටද? ඒ ප්‍රශ්නේ ඉතාමත්ම බරපතලයි. මේ ගැන එක දිගටම අපි ඉන්දහා සංවාද වැඩමුළුවේ කතා කරනවා. විවිධ මානයන්, විවිධ තල, විවිධ භූතිකයන්, විවිධ ක්ෂේත්‍ර. ඒ සියල්ලත් එක්ක අපි උත්සාහ කරන්නේ කොහොමද මේ පවතින තත්ත්වෙන් එපිටට සමාජයේ වඩා යහපත් තැනකට තල්ලු කරගන්න. අද අපි ඉන්දහා සංවාද වැඩමුළුවේ කැටු වෙන්නේ කිල්බත්ගොඩ රජිය රුහලේ මනෝවෛද්‍ය වෛද්‍ය කුමානායි. ආයිබ. ඔබ මනෝවෛද්‍යවරයෙක් නිසා, ඔබේ විෂය මනෝවිද්‍යාව නිසා මේ කොරෝනා වගේ COVID-19 නිසා සාමාන්‍ය පුද්ගලයෙක් අපි ඉඳ මේ ගැන දන්නේ නැති විටම සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ගැන දැනගන්න ලැබෙනකොට මොන වගේ මානසික මට්ටමක්ද ඇති වෙන්න පුළුවන්? ඔව් ඇත්තටම චාපා දැන් මේකෙදී මම දැක්ක උඩු යට කිරුවීම. ඒ කියන්නේ දැන් කාටවත් හිතාගන්න බැරි නම් මේ මොනවද වෙන්නේ කියලා. අපි කවුරුත් චයිනා දිහා බලාගෙන හිටියා. මැරෙන දේවල් බලාගෙන හිටියා. අර විශාල ගොඩනැගිලි වහන දේවල් දිහා බලාගෙන හිටියා. හිටියට කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ තත්ත්වය අපිට එයි කියලා. ස්පාඤ්ඤයට වෙයි කියලා, ඉතාලියට වෙයි කියලා, ඇමරිකාවට වෙයි කියලා. ඉතින් මේකෙන් විශාල කම්පනයක් ඇති වුණා. නමුත් කම්පනයක් ඇති වුණාට මේක හරියටම ග්‍රහණය කරගත්තේ නැහැ. මේක ග්‍රහණය කරගත්තේ නැත්තේ කවුරුත් හිතුවේ නැහැ මේ වෛරසය. වෛරස අපි දැකලා තියෙනවනේ. ඩෙන්ගු වෛරසය, ඊළඟට ඉබෝලා වෛරසය. වෛරසයකට මේ තරම් මහා දැවැන්ත විනාශයක් කරන්න පුළුවන් කියලා හැඟීමක් ආවේ නැහැ. ඒ හැඟීම ආපු නැති එක අපේ රටේම අපි දැක්කා. දැන් මේකට ඇත්තටම මුල් කාලේ මේක හරියටම දැක්ක වෛද්‍යවරු, විශේෂයෙන් මම මෙතෙන්දි ස්තුතිවන්ත කරන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට, ඔවුන් පෙන්නලා දුන්නා රජයට මේ භයානක විපක්තියක ආරම්භයක් කියලා. නමුත් රජයවත් මේක තේරුම් ගත්තේ නැහැ. නෑ නෑ මුල් වටේ තේරුම් ගත්තේ නැහැ. මොකද ඔවුන් ව්‍යාපාරිකව කිහිප දෙනෙක් කියන දේ විතරයි ඇහුවේ. පැහැදිලියම. ඉතින් නමුත් පස්සේ ගෝඨාභය මේ අපේ ජනාධිපතිතුමා දැඩි පෙරත්තය මත, ඒ කියන්නේ රජ වෛද්‍ය නිලධාරී සංගමය දැල්ලෙස චෝදනා කරන්න පටන් ගත්තට පස්සේ එතුමා පිළි අරගෙන, එතුමාට ස්තුතිවන්ත වෙනවා ඒකට මම, එතුමා පිළි අරගෙන ඉවර වෙලා වහාම එයාපෝට් එක යන ගුවන්තොට පොළවල් බහලා අවශ්‍ය කළමනාකරණය පටන් ගත්තා. එහෙම නොවුනනම් මම දැනුත් කියන්න කැමති මේ චාපා මටවත් ඒක හරියට තේරුන්නේ නැහැ කියලා මම කියනවා. මේක හරියට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඒ ඉන්න වෛද්‍යවරු මේ බලපෑම කරේ නැත්තම් මේ රට අද තවත් ඉතාලියක්, එහෙම නැත්තම් ස්පාඤ්ඤයක් බවට පත් වෙලා ඉවරයි. මේක විශාල ආතතියක්. අද අපිට පේන්නේ නැති ආතතියක්. මේක අපි හිතමු දැන් යුද්ධකදී අපිට පේනෝනේ යුද බටය එනවා, මිසයිල තියෙනවා, යුද ටැංකි තියෙනවා, T-56 තියෙනවා, වෙඩි හඬ ඇහෙනවා. දැන් මේකේ ඉන්න සතුරා අපිට පේන්නේ නැහැ. නමුත් භයානක සතුරෙක්. ඉතින් මේකේ තියෙන ලස්සන දේ බලන්න. ඉතින් විද්‍යාඥයෝ වෛද්‍යවරු කියන උඹලා හැංගිලා ඉඳපල්. සතුරා එනවා, උඹලට කරන්න කිසිම දෙයක් නැහැ, උඹ හැංගිලා බේරියන්. ඒකනේ දැන් කියන්නේ. ඕ ස්ටේ ඇට් හෝම්. අපිට කියන්නේ අපි කවදාකවත් අපිට කියනවාද හැංගිලා ඉන්න කියලා. මේ මානව ශිෂ්ටාචාරයේ මේ තරම් විශිෂ්ට මේ මහා විද්‍යාත්මක දියුණුවත් එක්ක ඉන්න අපි වැනි පුජ්‍යලයන්ට මේ ලෝකෙ මිනිසුන්ට කියන උඹලා හැංගියම්. ගෙදරට ඵලයක්. රස්සාවෙන් පැනලා ඵලයක්. ඒ ගෙදර ඉපාර ඉන්න එපා. ඇයි මේ සතුරා එනවා. නමුත් දැන් බලන්න මේ තරම් දියුණු ලෝකෙක මිනිසා මෙච්චරම තත්ත්වයට වැටුණායි කියලා හිතනමත් පුදුමයක් හිතෙනවා. ඉතින් මම හිතන්නේ මේක අසාමාන්‍ය මානසික ආතතියක්. අපි ආර්ථික ආතතිය ගැන ගැඹුරෙන් කතා කරමු. මේ කාලේ මොන වගේ ආතතියින්ට ඇයි මෙහෙම ආතතියකට මිනිසා පත් වුණේ කියන එක. දැන් මේ වැඩේට කරගහලා ඉන්නේ වෛද්‍යවරුනි. දැන් බුදුහම්දාව පොලිසිය අනෙක් සහායක සේවාවන් කියනවා වෛද්‍යවරු විශේෂඥයි වෛද්‍යවරු සහ හෙද සහායක සේවාවන් පරිපූර්ණ කරගන්න.
ඔබට කොහොමද හිතෙන්නේ පළපුරු වෛද්‍යවරයෙක් හැටියට දැන් මේ ස්තරය ආරක්ෂා කරගත් නැත්තම් දැන් අර ජයවර්ධන පුර වලේ එක පුද්ගලෙ බොරු කියලා සත්‍ය වසන් කරලා අන්න වෛද්‍යවරුන්ට හෙද හෙද මණ්ඩල කාර්ය මණ්ඩලයට නිරෝධායනය වෙන්න වෙලා සති දෙකක් ඒක අසාධාරණයි. ඔබ කොහොමද හිතන්නේ මේ වෙලේ දැන් අපව ආරක්ෂා කරන වෛද්‍යවරු හෙදවරු ඇතුළේ මේ ස්තරය ආරක්ෂා කර ගැනීමේ වගකීම අපිට තියෙනවා නේද? විශාල වගකීමක් කියන අපිට පේන්නේ නැති අති විශාල සේවාවක් කරන මේ වෛද්‍යවරු මේ හිත කර්මණ්ඩල. එතකොට දැන් චාපා දැන් බලන්න දැන් මේ අවස්ථාවේදී තවමත් මේ පණිවිඩය ප්‍රජාවට හරියට ගිහිල්ලා නැහැ කියලා මට හිතෙනවා. දැන් අපි ඉන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන தත්ත්වය අනුව අපි ඉන්නේ මේ හෝම් ක්ලස්ටර් එකේ. දැන් මේ 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 බීජෝෂණ සමය නැත්නම් ඉන්කියුබේෂන් පීරියඩ් එකේදී අපි ගෙවල් වලට වෙලා ඉන්න කියන්නේ අපි වෛරස් එක වැඩි ඇතුල් වෙලා යම් කොටසක් ආසාදනය වුණොත් ඒ කොටස හොයාගෙන ඒ කොටස පැත්තකට කරලා නිරෝධායනය කරලා ඉවර වෙලා ප්‍රජාවෙන් මේක ගලව ගන්න. එහෙම නැත්නම් මේක ඊළඟ කණ්ඩායමට යනවා. ඒ කියන්නේ පරිසරයට යනවා. ඒ කියන්නේ ගෲප් ප්‍රධාන පුඩා කණ්ඩායම් වලට යනවා. ඉතින් ඇත්තටම කෙනෙක්ට තාම තේරුනේ නැහැ. දැන් මම දැක්ක දේ ඔබට කියන්නම්. දැන් දැක්ක සුපර් මාකට් එක දැන් මම දැක්ක ඊ පුංචි කඩවල් ළඟ එකතු වෙලා පොර කනවා බඩු ගන්න. ඊළඟට මම දැක්ක සුපර් මාකට් එකට අර පෝලිමේ ඊයේ ඇඳිර නීතියත් හැතම ගණන් ඉන්නවා. ඉතින් එතන මම දැක්ක රාජ්‍ය කළමනාකරණයේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ජනතාවට නිසි තොරතුරු විද්‍යාත්මක තොරතුරු මේකේ හරියටම ගිහිල්ලා නැහැ කියන එක. අපි කොරෝනා අහලා ඇති වෙලා නමුත් ඇයි අපි මේ ගෙදරට වෙලා ඉන්නේ කියන එක මිනිසුන්ගේ මනසට ගිහිල්ලා නැහැ. දැන් මම දැක්ක පෝලිමේ මීටරයක් ඈත ඉඳින් කිව්වට මේක ළඟට වෙලා කණ්ඩායමක තියලා කතා කර කර ඉන්නවා. ඉතින් මේකෙන් ඇති වැඩක්ම නැහැ. ඒ කියන්නේ තවත් සති දෙකක් ඉස්සරහට යනවා. මෙහෙම ආර්ථිකයත් වැටිලා සම්පූර්ණයෙන්ම රටත් බංකොලොත් වෙලා කොච්චර කල් මෙහෙම ගෙනියන්නද? ඒක නිසා මේ නිරෝධායන කාලය ස්ථිර වශයෙන්ම අපි ආරක්ෂා වෙලා ගෙවල් ඇතුළට වෙලා ඉඳලා කාටද මේක මේ රෝගේ වැළදෙන්නේ කියලා බලලා ඔවුන් ටික අයින් කළා අනිත් ටිකත් නිරෝධායනය කළා ඉවර වෙලා ප්‍රජාව බේර ගන්න ඕන. නැත්තම් චාපන් මේක කමියුනිටි ක්ලස්ටර් එකට ගියොත් එම් ප්‍රජාවට ගියොත් අර ඉතාලියේ වගේ විශාල මහා භයානක දැවැන්ත විනාශයකට යනවා. ඒ වෙනකොට තවදුරටත් වෛද්‍යවරුන්ටවත් නර්සස්ලාටවත් කිසි කෙනෙක්ටවත් මේක බේරන්න බැරි වෙනවා. කී දෙනෙක් ඉතුරු වේද කරන්න? දැන් අපි දන්නවා ඉතාලියේ වෛද්‍යවරු කී දෙනෙක් මිය ගියාද? නර්සස්ලා කී දෙනෙක් මිය ගියාද? නමුත් ඒක නිසා අපි ඔවුන් කරන සේව වගේම ඔවුන්ට ආරක්ෂාව ඔවුන්ට ඕන සියලුම පහසුකම් හැම දෙයක්ම දෙන්න ඕන මේ අවස්ථාවේ. මේ දවස්ථාවේ කරන්න ඕන ලොකුම දේ මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයත් මේ වැඩ කරන මේ ඒ නර්සස්ලා ඒ වැඩ කරන කාර්ය මණ්ඩලය සියල්ලටම සියලුම පහසුකම් රජයට ලැබෙන සල් මුදල් වලින් දීලා ඉවරලා ඔවුන් ශක්තිමත් කළා ඕන උපකරණ දීලා ඕන ගොඩනැගිලි හදලා ඒ අවශ්‍ය කළමනාකරණ ඉස්සරහට කොහොමද කරන්න කියලා හදාගත්තේ නැත්නම් ඉස්සරහට සිදුවෙන දේට අපිට මුහුණ දෙන්න බැරි වෙන්න පුළුවන්. ડોක්ටර් දැන් සාමාන්‍යයෙන් මේ කතා ටිකක් මේ සංකීර්ණ කතාවක් තමයි. සාමාන්‍යයෙන් මේ වේදනාව ගැන කතා කරනකොට ඒ වෙන කතාවක් තමයි නේ එක සීමාවක් දක්වා වේදනාව දැනිලා ඒක උග්‍ර මට්ටමකට කැවිලා ඊට පස්සේ ඒක සාමාන්‍ය මට්ටමකට කැවිලා දරන්න පුරුදු වෙලා ඊට වෙදී ටිකක් වෙනස් විකෘතිත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඔව්. මම ඇස් දෙකෙන් යුද්ධය දැකලා තියෙනවා. දැන් යුද්ධයේ එක මොහොතක මේ මිනිස්සු මරනවා, මැරෙනවා, ලී ගලනවා, මලගිනි හැමතැනම තියෙන ඒවා දිහා බලාගෙන කෑම කනවා, හිනා වෙනවා, එහෙම තත්ත්ව නිර්මාණය වෙන යුද පිටිය. දැන් මේ වගේ තත්ත්වයක් මේ කොරෝනා හෙවත් COVID-19 වගේ මාරක ව්‍යසනයකදී මිනිස් මනස් තුළ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉවරයි. දැන් වෙලා, දැන් මැරෙනවා. ඔව්, මැරෙනවා තමයි. අපි මැරිලා. එහෙම තැනකට මේ හිත ගමන් කරන්න පුළුවන්. ඔව්, ඇත්තටම පුළුවන්. මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔබ කියවලා තියෙනවද මන් දන්නේ ඇල්බර්ට් කැමු කියන දාර්ශනිකයා ප්‍රංශ දාර්ශනිකයෙක් ද ප්ලේග් කියන පොත මහා මාරිය කියලා සිංහලෙන් ලියවලා තියෙනවා. මේකේ තියෙන්නේ හරියටම මෙන්න මේ වගේ වසංගතයක් ඇති වෙලා අන්තිමේදී ප්‍රංශයේ එක සම්පූර්ණ නගරයක් වහලා දැම්මා. වහලා දැම්මට පස්සේ මිනිසුන්ගේ මානසිකත්වය ද ප්ලේග් එකට නොබෙල් ත්‍යාගය හම්බුණා ඔය කෘතියට ඇල්බර්ට් කැමුගේ. ඉතින් මෙන්න මේකේ බලන්න මිනිසුන් අන්තිමේදී අර කල්පිතයන් සහ ආලෝකයන් අතුරුදහන් වූ ලෝකයට මිනිසා අමුත්තෙකු ලෙස දැරිලා. දැන් මම යන්නේ කොහේද? ඇයි මම ජීවත් වෙන්නේ? මගේ අනාගතේ මොකද්ද? ළමයි මොකද්ද? මේ සියල්ලම මහා අවුලක් බවට පත් වෙනවා. ඒ අවුලේදී අපේ හැසිරීම රටාවල් කුමක් වේද? අපිට තරහ යන්න පුළුවන්. අපි මිනී මරන්න පුළුවන්. අපි මංකොල්ල කන්න පුළුවන්. සමහරවිට අපිට සල්ලි නැතුව මිනිස්සු මරලා සල්ලි ගන්න පුළුවන්.
එහෙම නැත්නම් අපේ අපි පවුල් අතර කැඩිලා වෙන් වෙලා විසිරලා ගිහිල්ලා අපි සම්පූර්ණයෙන්ම මහා විකෘති තත්යකට එන්න පුළුවන්. ඒ කියන්නේ කල්පිතයන් සහ ආලෝකයන් අතුරුදහන් වූ ලෝකයට මිනිසාට තම අමුත්‍ය කුලස දැනෙනවා. මම තව දවුට මිනිසෙක්ද? මම තවදුරටත් මෙහෙම ජීවත් වෙන්න ඕනද? මොකද්ද මේ ලෝකය? අන්න එවැනි තත්යකට එන්න පුළුවන් කියලා මරණයත් අතර ප්‍රශ්නයක් එනවා. එතකොට ඉතින් එතකොට මේ මගේ දරුවා කොච්චර වටිනවද කියලා තමන්ට නොදැනෙන්න පුළුවන්. මගේ බිරිඳ, මගේ භාර්යාව, එහෙම නැත්නම් මගේ සහෝදරය, නෑදෑයෝ මොවුන් මට කොච්චර වටිනවද මොවුන් එක්ක ඉන්න ඕනද කියලා ප්‍රශ්නාර්ථයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන ආචාර ධර්ම චර්යාවන් මේ සියල්ලම ආරක්ෂා කරගෙන අපි ආ යුතුද මේ ලෝකයේ කියලා මිනිසාට විශාල ප්‍රශ්නාර්ථයක් වෙනවා. අන්න ඒ දාර්ශනික පසුබිමකට මිනිසාගේ මනස ඒකත් එක්තර දාර්ශනික පසුබිමක් කියන එක. මොකද අපි මේ ඉන්න රාමුවෙන් ඈත් වෙලා අපි මොන ලෝකෙට යයිද? අපිට තව මාස දෙක තුනක් ගියාම බලන්න පුළුවන් මේක පාලනය වුණේ නැත්තම් ඇති වෙන තත්ත්වය. දැන් දැනටමත් දැන් බලලා චාපම් මම බැලුවා. දැන් මගේ ගෙවල් ළඟ ඉන්න සමහර 3 wheels තියන අය. පුංචි පුංචි රස්සාවක. ඒ මිනිසුන්ගේ ආදායම් නැහැ. ඒ මිනිස්සු සල්ලි එන්න විදියක් නැහැ. ඒ මිනිස්සු ජීවත් වෙන විදියක් නැහැ. එක මිනිස්සෙක් මම 3 wheel එකේ යම්ම අරගෙන පොඩ්ඩක් දුරට යනකොට කියනවා අනේ සර් කොරෝනා හැදිලා මැරලා ගියා නම් මීට වැඩිය හොඳයි කියලා. දැන් අපිට ඒ කම්පණය ඔය පටන් ගත්ත විතරයි ඔය කටන් ගත්ත විතරයි ඊළඟට එක මට දැන් කතා කරනවා එක කාන්තාවක් දැන් සතියකට ඉස්සෙල්ලා මගේ ස්වාමියා ඉන්නේ ඉතාලියේ ඈ ඔහු මට කතා කරනවා හැමදාම ඒත් ඔහු මැරුණොත් ඔහුට මොනවාරි වුණොත් ඉතින් ඇයට තියෙන ප්‍රශ්නේ මොකද්ද ඇයට නිින්ද යන්නේ නැහැ ඇයට කෑම කන්න බෑ ඇයට ඇඟට පණ නැහැ ගෙදර වැඩ ටික කරගන්න බෑ දරුවන් එක්කත් තරහා යනවා ඒ කියනවා මට මුළු ජීවිතේම අවුල් වෙලා අනේ ડોක්ටර් මොනවාරි කියන්න මොකද්ද මං කරන්නේ මට දැන් මට මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. දැඩි ආතතියක්, දැඩි කම්පනයක්. දැන් මේ අපේ රටේ කොච්චර ඉන්නවට පිටරටවල මෙහෙම අය. අපි හිතුවද මොහොතකට ලංකාවේ ඉන්න ඇයට දැන් මේ ඉන්නට මොනව හිතනවද? ඔවුන්ට මොනව හිතනවද? මොකද අපිත් මේකට ගොදුරු වෙලා. ස්පාඤ්ඤය දවසකට 900ක් විතර මැරෙනවා. ඉතාලියේ 900ක් මැරෙනවා. ඊයේ ඇමරිකාවේ 17,000ක් මේකට ගොදුරු වෙලා. ඉතින් මම දකිනවා මේක මේ කම්පනයේ එක පැත්තක් ඕක තමයි. එක පැත්තක් මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයම ආර්ථිකේ වැටිලා බලාපොරොත්තු නැති වෙලා කල්පිතයන් නැති වෙලා ආලෝකයන් නැති වෙලා එක්තරා විදියක මානසික ව්‍යාකූලතාවයක් ඇති වෙනවා කියලා. මේ ව්‍යාකූලතාවේ මොන වගේ මානසික රෝග වලට අපි ගොදුරු වෙද කියලා දන්නේ නැහැ. ඩොක්ටර් ඊළඟට දැන් මානව සංහතියම පවතින ඉදිරියට යන්නේ ප්‍රේමයත් එක්කනේ ආදරයත් එක්ක. ඔව් ඔව්. දැන් මේ කොරෝනා COVID-19 නිසා එකිනෙකාව සැක කරන්න තත්ත්වයකට ඇවිල්ලා දැන් අපි දැනට අසල්වාසීන්ගෙන් ඉවත් වෙලා ඉන්නේ. මීටරේක පරතරයක උඩ අපට සැකයක් ඇති වෙනවා මේ පුද්ගලයා හැදිලාද මට හැදෙයිද? ඔව්. එකට එක පවා. එක ළඟට ඉන්නකොට අසල්වාසීන් එක පවා. දැන් මේ තත්ත්වෙට වඳුරටත් නරකටත් හැදුණු දේවල් ඇතුළටත් මේක ඉයි. ඒ කියන්නේ අපි දැන් ආදරණීය ප්‍රේමවන්ත යුවලක්. බිරිඳ සහ සැමියා. ඒ කියන්නේ ළඟට යන්න බය වෙන මට්ටම. අවුලක් ඇතුලේ අම්මල තාත්තල දරුවෝ නිකන් එකට ඉඳගෙන තේකක් බොන්න කැමති නැති මට්ටම. එහෙම ඇති වුණොත් ඒ දිදලා යාම කොයි විදිහට දැනෙයිද මේ මානව? ඔව්. ඇත්තටම දැන් මානව සංගීතය දැන් අපි කවදාකවත් මෙහෙම ඈත්වීමක් වුණේ නැහනේ. අපිට කිව්වේ නැහනේ කිසි කෙනෙක් මීටරයක් ඈතින් ඉඳන් කතා කරන්න කියලා නේද? අපිට කිව්වේ නැහනේ කිසි කෙනෙක් ගෙදරට ගන්න එපා කියලා. නෑදෑයෙක්වත් අල්ලපු ගෙදර මිනිස්සුවත් ගන්න එපා කියලා. දැන් ඇත්තටම ජාපා හිතන්න දැන් ජාපා හිතන්න දැන් මේකෙදී ඇති වෙන මානසිකත්වයේ අපිට කියනවා උඹලා හුදකලා වෙලා උඹ ආත්මార్థකාමී වෙලා උඹේ ජීවිතේ බේරගනින් කියලා. එවැනි මානසිකත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක එක්තරා පැරනොයිඩ් ඇත්තටම පැරනොයිඩ් කියන්නේ සැකය නැමැති සංකල්ප අපේ මනසට ඇතුල් වෙනවා. ඔබ කිව්වා වගේම ළඟින්ම ඉන්න අල්ල පිස්සලා අපි සැක කරන්න පටන් ගන්නවා මේ 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 ඉස්සරහ ගෙදර ඉන්න එක්කෙනා ඉස්සරහ කඩේ ඉන්න එක්කෙනා ගමේ ඉන්න එක්කෙනා ටික මේක මහා සැකයක් බවට පත් වෙනවා. දැන් ඔබතුමා කිව්වා වගේ මෙහෙම යනකොට අන්තිමේ ගෙදර ඉන්න පුච්චලා සැක කරන්න පටන් ගනීවි නේ. මෙයාට කොරෝනා. එතකොට මාත්මාතරල මගේ ජීවිතෙන් මම බේර ගන්න ඕන. සේටම ඉස්සෙල්ලා මං හිටියොත් තමයි පවුල තියෙන්නේ කියලා. ඔබ මැරුණත් කමක් නැහැ කියලා. ඉතින් මේ වගේ මේ ඇති වෙන මේ කල්පිතයන් ආලෝකයන් නැති වුණාට පස්සේ තමන්ගේ පවුල ඇතුළට තාම මේ ගැන සමීක්ෂණ කරන්න වෙයි ඉස්සරහට. කොහොමද මානවයාගේ අපේ මනස මොන වගේ විකෘති භාවය අපි විකෘති කිව්වත් මොන වගේ වෙනසකට ඇති වේද? හිතාගන්න බැරි. ඒ කියන්නේ මං හිතන්නේ මේ ගැන විද්‍යාඥයෝ සමීක්ෂණ කරන්න පටන් ගන්න ඉස්සරහට කොහොමද මිනිසුන්ගේ සිතුවිලි ජීවත් වුණොත්? මම දැන් මං බඩතල
චීනයේ එක බොහොම හද කම්පන දර්ශනයක් මට මතක හද කම්පා කරන දර්ශනයක් මට මතකයි. මම හිතන්නේ මට මතක නැහැ හෙද හෙදියක්ද වෙන මුත්‍තිකෙක්ද කියලා. ඒ කියන්නේ වීදුව කැහැ පැත්තේ ඉන්නවා ප්‍රේමවන්තයා, මෙහා පැත්තේ ඉන්න ප්‍රේමවන්තිය. ඔවුන්ට ලං වෙන්න බෑ මේ මේ විශ්වීජය නිසා. ඒතර ඔවුන් සිප්පවලඳ ගන්නවා වීදුව. ඒ කියන්නේ මෙහිම අත් දෙක දෙපැත්තෙන් තියලා චිත්තපටයක වාගේ සිප්පවලඳ ගන්න වීදුව. ඔව් ඔව්. දැන් ඇත්තටම දැන් මේ පැත්තේ වඩා වඩා නවකපකට හැරෙනකොට මේ එකිනෙකා සිප්පවලඳ ගන්න පවා බය වෙයි. ඒ කියන්නේ ආදරය සම්පූර්ණයෙන්ම කාර්යයක් කියලා එකිනෙකා ප්‍රතික්ෂේප කරන තැනකට පත් වුණොත් ඇත්තටම මේ අසාමාන්‍ය තත්ත්වයේදී අපිට එතකොට මිනිසුන්ගේ ආදරණීය බවක් කියන එක නැති වෙලා යනවා. දැන් අර බර්න් රසල් දාර්ශනිකය කියනවා මේ 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 හැමදේ හැම ජීවිතයේ පාළුව තනිකම හුදකලාව මේ සියල්ලම නැති කරන්න ආදරය ප්‍රේමය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් කියන එක. ඒකත් එක්ක මිනිසාගේ ජීවිතය ශක්තිමත් වෙනවා, මිනිසා නිරෝගී වෙනවායි කියලා. දැන් අපිට ඉස්සරහට හිතා ගන්න බැරි දෙයක් තියෙනවනේ. මිනිසුන්ට කියලා ළඟට යන්න එපා, සිප ගන්න එපා, අතින් අල්ලන්න එපා, ආයිබෝවන් කියන්න ඈතට වෙන්න. එතකොට මිනිස් ශිෂ්ටාචාරයේ කුමක් සිදුවේද? ඉතින් මෙතෙන්දී මම කියන්නේ චාපා පළවෙනිම අවස්ථාව තමයි ආතතිය. මේ ආතතියේදී මිනිස්සු විකෘති භාවයට පත් වෙයි. ඒ කියන්නේ නිින්ද යන්නේ නැති එක, තරහ යන එක, ඊළඟට නිතරම අනිත්‍යය ගැන සැක කිරීම, ඊළඟට වැඩ කරන්න ආසාවක් නැතිකම, එක්තරා විදියක මා මේ විකෘති භාවයේ හරියට මම දැක්කද ප්ලේග් කියන මේ මහා මාර්ය පොතේ මම මේක කියුවා කොහොමද මිනිසුන්ගේ මනස විකෘති වෙන විදිය. නමුත් තවමත් හරියටම මොකද ඒකට වඩා දැන් මේ කොරෝනා වෛරස් එකත් එක්ක ඇති වෙන තත්ත්වය ගැන අපි ඉස්සරහට බලන්න ඕන මොන වගේ තත්ත්වයක් නිර්මාණය වෙනවද කියලා. නමුත් දැන් මම දකින මෙන්න මෙහෙම දැන් මේ දැනටමත් ඇති වෙන තත්ත්වය අනුව මිනිසුන්ගේ දැන් එක දැන් චාපද දෙවනි අවස්ථාව මානසිකත්වයට ඉස්සලා අපේ ආර්ථිකය වැටෙනවා. ඊළඟ මිනිස්සු දුප්පත් වෙනවා. මිනිසුන්ට කන්නත් නැති වෙනවා ඊළඟට. ඊළඟ මිනිසුන්ගේ ඒ ආර්ථික ප්‍රශ්නත් එක්කම තමයි මේ පීඩනයේ සේරම එකතු වෙන්නේ. දැන් මම උදාහරණයක් වශයෙන් අද වෙනකොට අද මට කතා කළා එක අම්ම කෙනෙක් කියනවා තමන්ගේ ස්වාමියා දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා මත්පැන් වලට මගෙන් ප්‍රතිකාර ගත්තා. දැන් මත්පැන් ගන්නෙ නෑ. ගන්න නැතුව හිටියා. දැන් මට ඊයේ කතා කරලා ඉඳන් කියනවා අනේ ડોක්ටර් දැන් හැමදාම මොන උදේ ඉඳන් හැද්ද වෙලක. ඈ දැන් මේ අවුරුද්දක් හොඳට රස්සාවත් කරගෙන මත්තනු නවත්තලා පවුලත් එක්ක සතුටෙන් සාමකාමීව සිටුව මිනිස්සෙක්. ඉතින් මං ඇහුවා ඇයි කියන එක මේ තත්ත්වය වෙනස් වුනේ. ඔහු ඇයි කියනවා මට දැන් කියනවා මොකද්ද මේ ජීවිතේ ඇති වැඩක් නැහැ. ඈ මොකටද ජීවත් වෙලා? මෙන්න මේක තමයි කියන අර කල්පිතයන් සහ ආලෝකයන් අතුරු දහන් ලෝකෙ මිනිසාට අමුත්තෙක් කියලා. මොකටද ජීවත් වෙන්නේ? මොකටද ඇයි මේ ජීවත් වෙන්නේ? ඉතින් මිනිස්සු දැන් උදේ ඉඳන් හැන්ද වෙනකම්ම බෝතල් දෙක තුනක් තියාගෙන ටික ටික දවදා බල බල ටීවී එක ඉස්සරහට වෙලා ඉන්නවා. ඉතින් දැන් මේක මෙයා හොඳටම මේ බිරිඳ බය වෙලා මෙයා ඉක්මනට ලෙඩ වෙයි, ඉක්මනට මැරෙයි, මොනෝ වෙයිද? එයාගේ ප්‍රකාශ බලන්න මොකටද ජීවත් වෙලා? මොකක්ද මේ ජීවිතය? හෙට මොකක් වෙයිද? ඈ ඇයි ඉතින් මේ සියල්ලම අපි මේ ඇයි මේ ජීවත් වෙන්නේ කියලා බලෙන් ඉතින් මේ දැන් බිරිඳට කියලා දැන් ඉතින් දැන් ඔබ බය වෙලා ඉන්නේ මම මැරෙයි කියලානේ ඉතින්. ඉතින් මම මැරුණත් ඉතින් මොකද ඉතින් මොකද්ද මේ ජීවිතේ? මොකද්ද මේ වටිනාකම? දැන් අපිට වටිනාකම් සියල්ලම නැති වෙලා යන ස්වභාවයක් ඇති වෙලා තියෙනවා අපේ ජීවිතේ. ඊළඟට තව අම්මගෙනෙන් මට කතා කරලා කියනවා දරුවා දිකටම දැන් ගංජ බොනවායි කියලා. වෙනද බිව්වේ නැහැ. වෙනද බොහොම හදිසියෙන් බිව්වේ. දැන් කොහෙන් හරි හොයාගෙන බීලා ඔහේ නිදාගෙන ඉන්නවලු. දැන් විභාගේ තියෙන උසස් පෙළ විභාගේ ලියන්න ඉස්සරහට. ඉතින් ඇහුවම කියනවා ඔය උසස් පෙළ තියෙන එකක් නැහැ. කවද තියෙන්නේ වයිද? කවද මේ වෛරසය ඉවර වෙයිද? ගෙන් ජීවිත අතෑරලා. ජීවිත අතෑරලා. ඒ කියන්නේ හෙට ගැන බලාපොරොත්තු නැහැ. හෙට කොමක් සිදුවේදයි හිතාගන්න බැරි. එහෙම නැත්නම් අවිනිශ්චිත uncertainty අර අවිනිශ්චිත භාවයකට මනස ගෙනහිල්ලා. ඉතින් මං හිතන්නේ මේ මනෝභාවය මේ හිතාගන්න බැරි මනෝභාවයකට අපේ ජීවිත ටිකෙන් ටික වෙනස් වෙමින් යනවා කියන එක මේ වෛරසය. මේ කිසිම දවසක මේ හැංගිලා අපිට පේන්නේ නැති අපිට යුද ප්‍රකාශ කරලා තියෙනවා ආයුධ නැතුව මේ පුදුමාකාර වෛරසයක්. ඉතින් කිසිම දවසක බලන්න චාපම් මේ විදිහට වෙළඳ ස්ථාන වහලා දැම්මද? මෙහෙම කර්මාන්ත ශාලා වහලා දැම්මද? ඇමරිකාවෙන් ලෝකේ කිව්වද කාමරවලට වෙලා ඉන්න ගෙදරින් එළියට යන්න එපා කියලා? මිනිස්සු හොටෙල්ස් වලට ගියා, විනෝද වුණා, බිව්වා, නැටුවා, සින්දු කිව්වා. ඒ සියල්ලම නැති වුණ ලෝකික මිනිසා එක තැනකට කොටු කළා, හිර කළා.
ඔබ ඇතුළට වෙලා ඉඳපන් එළියට එන්න එපා මම දැක්කා අද මේ 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 මම බ්‍රිතාන්‍යයේ මේ ලන්ඩන් නුවර එහෙම එළියට බහින ඇයිට බුලට් අර රබර් බුලට් වලින් වෙඩි තියනවා ඈ ඒ වගේ සිංගප්පූරුවේ කියනවා දෙන්නෙක් එක්ක හිටියොත් එහෙම මීටරයක් දෙයක් ඉන්න තියාගන්න දෙන්න අතර පරතරය එහෙම නැත්තම් අවුරුද්දක් කොහෙද හිරේ ඉතින් මේ වගේ දරුණු නීති කනල්ල ඉවරලා මේ අපිට නොපෙනෙන සතුරෙක් එක්ක අපි සටන් කරමින් සිටිනවා ඩොක්ටර් ඒ වගේම දැන් ඉතිහාසයේ පුරාම විවිධ කාලවලින්වල විශේෂයෙන්ම මේ ධනේශ්වරයේ නූතන අවදී පවා ආගම් පාවිච්චි කරන ටූල්ස් හැටියට ඒ කියන්නේ ඒක ඒක අනුගාදාපන්න මාතෘකාව විවිධ ආගමික නිකායන් අතර මිනිස්සු දිලිවත් කරලා තියෙන එක පොලිටිකල් ගේම් එකක් දැන් කොහොම හරි මිනිස්සු දැන් අහවල් දෙවියත් එක්ක අහවල් ලබ්ධිය විශ්වාසයක ඉර කරලා කියන්න පුළුවන් මට්ටමක් තිබුණා ඒ කියන්නේ හොඳ හෝ නරක විදියට දැන් අර ලංකාවට අදාළව යාපනයේට මේ කොරෝනා හෙවත් කොවිඩ් 19 රෝග වාහකය බවට පත් වෙන්නේ ස්විස් ජාතික දේවගෙතුමරේ. ඔහු අර මිනිස්සු බැප්ටිස් කරනේ කරනවා වතුරේ නාවල වතුරේ උබල දිග පොලින් දැන් මේ සියල්ල අවසානයේදී මේ මිනිස්සුන්ටත් දැන් තේරෙනවා අපේ දේවගෙතුමරයාට කොරෝනා. ඒ මේ දෙවියන් පැත්තක තියෙන. ඒතකොට මේ සියලු ආගම් අර ගැඹුරු දාර්ශනික තලයේ අදහස් එන්නේ මම ඔබෙන් අහන්නේ සාමාන්‍ය කයන් තුල ආගමර ටූල් එකක් විදිහට පාවිච්චි කරන සන්දර්භයේ ඇතුලේ මේ ආගම් කුඩුපට්ටම් වෙන මිනිස්සුන්ට ඒ පැත්තත් නැති වෙනවා. දැන් දෙයියෝ දැන් සාමාන්‍ය මිනිස්සු හිමනේ කියන්නේ දෙයිය බුදුන්නේ. දැන් ඒ දෙකමත් නෑ වගේ හැංගෙන කොට ඇති වෙන වැකියුම් එකේ ඒ ඉස්තන ඉස් බව කොහොමද දැනන්නේ? ඔව් ඇත්තටම දැන් මං අයිමත් දෙන්නේ අර කැමූ කිව්වාගේ අල්බෑ කැමූ වගේ මේ කල්පිතයන් සියල්ල මේ ආගම් විශ්වාසයන් මේ තුල අපිට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක. මම අද දැක්කා එක දේවස්ථානයකට ගිහිල්ලා ඉන්දියාවේ මිනිස්සු කණ්ඩායමක් දෙවියන් අදහනවා මේ කොරෝනා වෛරසය මේ මේ පුරුදු තලයෙන් ඉවත් වෙන්න කියලා. හැබැයි පොලිසියෙන් ඇවිල්ලා සේටම ගහලා ඉතින් පොළොවලින් ගහනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? උඹට මෙතෙන්දි දෙවියන්ගේ පිහිටක් නැහැ. මේ පිහිට උඹම බලා ගන්න ඕන ගෙදර. ඔව් ගෙදර ඵලයන් ගෙදරට වෙලා ඉඳපන් කියන එකනේ. එතකොට එතන මෙතනින් පේනවා මේ චාපා මේක අලුත්ම තත්ත්වයක්. ඇත්තටම ආගම් වලට විශාල අභියෝගයක් එනවා. යාදෙන අභියෝගයක් වෙන්නේ දැන් අපි බැලුවා දැන් විශාල දේවස්ථානේ ලෝකේ ක්‍රිස්තියානි ආගමේ විශාලම පරිසරය තියෙන තැන තමයි ඉතාලිය. දැන් අද වෙනකොට ඉතාලිය මේකට දරුණු විදියට කුදුරු වෙලා. ඉතින් මිනිස්සුන්ට දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් එවැනි දේවත්වයක් එවැනි බලවේගයක් තිබුණා නම් ඇයි මේ අපිට මෙවැනි තත්ත්වයකින් අපිට මේ මේ පුංචි වෛරසයක් අපිට නොපෙනෙන වෛරසයක් කොහොමද අපිට ඇවිල්ලා මෙහෙම ඇටැක් කරන්නේ? අපිව විනාශ කරන්නේ. ඇයි බැරුණේ දෙවියන් වහන්සේට මේක බේරගන්නේ කියලා. එහෙම මනෝවිද්‍යාත්මකෝ දෙයක් තියෙනවා. දැන් ඒක මම දැක්ක පාස්කු පාරයෙන් පිටපත්. මම පාස්කු පාරයෙන් පස්සේ වාක්ම ඒකට සම්බන්ධ වෙච්ච විශාල කණ්ඩායමක් බැලුවා. නොයෙකුත් මානසික කම්පණය. ඒ කම්පණය මම දැක්ක ඔවුන් අභියෝග කරනවා දෙවියන් වහන්සේට. ඒ කියන්නේ ඇයි එහෙනම් අපිව බේරගත්තේ නැත්තේ? ඇයි මේ පල්ලියට ඇතුළට වෙලා මේ කරනක ඔබ වහන්සේ බලාගෙන හිටියේ? ඒක මේ දෙවියන් වහන්සේට මේ අපි මේ ආගමට අපහාස කිරීමක් නෙවෙයි චාපා. මේක මනෝවිද්‍යාවේ කියනවා ඇත්තටම එවැනි මාන මනෝභාවයක් ඇති වෙනවලු. ඇයි අපිට මේක වුනේ? ඇයි අපිට මේක නවත්තගන්නේ? ඇයි අපි මේ විශ්වාස කරන මේ සියල්ලම දේවල් මේ ආකාරයට බිඳ වැටිලා අභියෝගාත්මක විදියට මේ වෙන දේ සිදුවන්නේ කොහොමද? ඒ කියන්නේ අභියෝගයක් මේක. විශ්වාසයන්ට කරන අභියෝගයක්. ඒ නිසා ඔබ කියන වගේ ඉස්සරහට මිනිස්සු මේ සියලුම ආගම් වලින් ඈත් වෙලා අර බර්න් රසල් දාර්ශනිකයා කිව්වා වගේ අපි සේරම එක ආගමක් බවට පත් වෙනවා නම් හොඳයි කියන එක මේ කියන්නේ එක විශ්වාසයක් තුළට. ඒ කියන්නේ ලෝකේ අර බුදුන් වහන්සේ කිව්වා වගේ මට ඉන්න හොඳම පුජ්‍යලයා මම කියන එකනේ දැන් කියන්නේ. උඹ ගෙදරට වෙලා බොහොම බැලගන්න ඕන වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වගේ මං කියන්නේ ලොකු අර්බුදයක් ඇති වෙනවා මේ විශ්වාස සංකල්ප ඒ වගේම ආගම් මේ දර්ශන පිළිබඳ ඉස්සරහට අලුත්ම දර්ශනවාදයක් බිහි වෙයි කියලා මට ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. ඔකට ඊළඟට දැන් මේ වෙනත් මානයක් දැන් මේ වෙලාවේ කොරෝනා කොවිඩ් 19 සමහර තියෙන හැටි කර දවානාවක් බවට පත් කරගන්න. ඒ කියන්නේ ජාවාර්මක් බවට පත් කරගන්න විවිධ ව්‍යාපාරිකයෝ තරව කරු උත්සාහ කරනවා. පොදු සමාජය තුළ එහෙම නැති ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ අතේ තියෙන දේ ගිහිල්ලා බෙදෙන මට්ටමකට වෙනස් වෙච්ච මිනිස්සු ඉන්නවා. බිම් මට්ටමේ ගම් මට්ටමේ. නමුත් ටිකක් පිළිගත් මට්ටමේ ආයතන දැන් අර ඔන්ලයින් බිස්නස් කරන එක ආයතනයක් ඔබ දැක්ක දෙතුන් ගණනකින් වැඩි කරලා මිල ඒවා එහිට මෙහෙට බෙදෙන එකක්. මම දැක්ක එක වට කරනවා. පාරිභෝගික සේවා අධිකාරිය.
දැන් මෙහෙම තන්න මෙච්චර පිනිපිනි දැන් මාත් ඇතුළු සියලු දෙනා මැරිලා වැටෙන්න පුළුවන් කියලා ඇති වෙන මේ මානසික පසුබිමක කොහොමද කෙනෙකුගේ හිතේ මේ වගේ අසීමිත තණ්හාවක් ආශාවක් මුදල් ධනෙ පිළිබඳ එහෙම බැඳීමක් ඇති වෙන්නේ මොකද ඒ තත්ත්වය ඒකත් එක්තරා විදිහක අපේ ඔබට හිතේ නැද්ද චාපා අපේ කාලයක් තිස්සේ මේ අධ්‍යාපන ක්‍රමය මේ අපේ පසුබිම අපි යන විදිය මේ දේශපාලනයත් එක්ක මිනිසුන්ගේ වටිනාකම් බිඳ වැටිලා එහෙම නැත්නම් ආචාර ධර්ම මිනිසුන්ගේ වටිනාකම් මේ යහපත් සිතුවිලි සියල්ලම බිඳ වැටුණු සමාජයකට අපි යමින් සිටිනවා කියන එක. ඒ කියන්නේ මම දැක්ක දැන් ඔය පුජ්‍යලයා ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනගෙන හොඳට ටයි එකක් දාගෙන ඉංග්‍රීසියෙන් කතා කරලා හොඳ මහත්මයෙක් වගේ ඉන්න පුජ්‍යලේ. ඉංජිනේරුවෙක්. ඉතින් ඒ වගේ පුජ්‍යලයට කිසිම හැඟීමක් නැතුව ලැජ්ජාවකුත් නැතුව ඔය වගේ දේවල් කරන්නේ කොහොමද කියලා මට ඇත්තටම හිතා ගන්න බෑ. මට හිතාගන්න ඉතින් මමත් කල්පනා කරා ඕකේ මම කල්පනා කරේ මේ අපේ මේ දේශපාලන අධ්‍යාපනික බිඳවැටීම කාලයක් තිස්සේ එන එකක් කියන එක දැන් බලන්න අපි දැන් මේ රටේ දේශපාලන ශේෂ්ඨ උනත් බලන්න අපි සමහර විට දේශපාලන දැන් මම ලස්සන දෙයක් කියන්න දැන් චාපා දැන් ඔය මේ දැන් මේ කාලේ දිහා බැලුවම හුඟක් කාලවට දේශපාලනයේ වටේට එකතු වෙන්නේ හුඟක් කුසලතා තියෙන දක්ෂම පුජ්‍යලෙක් නෙවෙයි බුද්ධලයන් නෙවෙයි ඒ මොකක් හරි පෝස්ට් එකක් ගන්න සභාපතිකමක් ගන්න සමහර උගත්කමක් ඇති ඩිග්‍රියක් ඇති. නමුත් දේශපාලන එකතු කරගන්නෙත් ඒ වගේ අය තමයි. දැන් ඔබ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් අය. දැන් ඔබට දාර්ශනික පසුබිමක් තියෙනවා නම් ඔබගේ විශ්වාසයන් ඔබගේ යම් කිසි ඔබගේ යම් දාර්ශනික භාවයක් තියෙනවා නම් ඔබ කැමති නැහනේ ගිහිල්ලා දේශපාලන ළඟ වැඳ වැටිලා වන්දිබට්ටෙක් වගේ ඉඳගෙන ඉවර වෙලා යමක් දිනා ගන්න කැමති නැහනේ. ඔබට අභිමානයක් තියෙනනේ. මම බැලුවා මේ අභිමානය බොහොම අඩු කොටසක් තමයි මේ පිටිපස්සේ යන්නේ. නමුත් ඔවුන්ට අනුව තමයි රටක් යන්නේ. අධ්‍යාපනය යන්නේ තීරණ ඛේදවාචකය. එතකොට මේ මං හොඳටම දැක්ක ලස්සන දෙයක් මේක. එතකොට සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුත් ඒ සමහර පුජ්‍යලු මං දකින්න විශාල කුසලතාවයක් තියෙන පුජ්‍යලෙන් දේශපාලන පිට. එහෙම දක්ෂ කුසලතාවයක් තියෙන පුජ්‍යලයෝ බුද්ධිමය කොටස් එහෙම දේශපාලන පිටපස්සේ කියලා වැඳ වැටෙන්නේ නැහැ. මොකද එහෙම වැඳ වැටෙන්න තරම් ඒ දේශපාලනගේ වටිනාකමකුත් නැහැ. නේ? දැන් අපි දැක්ක රූස්වෙල්ට් වගේ සමහර ජනාධිපතිවරු දාර්ශනික භාවිතා ඔවුන්ගේ ජීවිත ඇතුලේ. ඒ වගේ ඉතින් අපේ රටේ එහෙම දෙයක් කාලයක් තිස්සේ මම දකින්නේ නැහැ. මේක තමයි ඇත්තම කතාව. නැත්තම් තිත්ත ඇත්ත නැත්තම් අපි මෙහෙම දුප්පත් වෙයිද? අපි මෙහෙම ජාතියක් බවට මෙහෙමපත් වෙයිද? ඉතින් මම ඒක නිසා දකිනවා දැන් චාප කෙනෙකුට උත්තරේ තමයි මම දකිනවා දැන් ඔය පුජ්‍යලයෝ නිර්මාණය වෙන්නේ ඉංග්‍රීසි ටිකක් කතා කරගන්න පුළුවන් කෝට් එකක් දාගෙන ටයි එකක් දාගත්තට පස්සේ මහ ලොක්ෙක් කියන හැඟීමක් නේ තියෙන්නේ. නේ? ඒක තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. එතන එතකොට මේක මේ එහෙම ටයි එක දාගෙන ඕනම ජඩ වැඩක් ඕනම පාදර වැඩක් කරන්න පුළුවන්. කළා ඉවර වෙලා කියනවා මම මෙහෙමයි මම මෙහෙම ඉගෙනගෙන මට මෙහෙම සම්බන්ධතා තියෙනවා. දැන් මං කියන්නේ ඔය කියන පුජ්‍යලේ වුණා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උත් ඉතින් කොහොමරි ඕකෙන් ගැලවිලා අනිවාර්යයෙන් බේරලා යනවා. ඉතින් එතකොට දැන් නමුත් ඉතින් අපේ රටේ දිහා බැලුවට පස්සේ මිනිස්සු හරිම නිහතමානී ආගන්තුක සත්කාරින් පිරි මිනිසුන්ට ආදරය කරන ජාතියක්. දැන් අපි දැක්ක වාක් අවස්ථාවේදී සුනාමි අවස්ථාවේදී යුද්ධ අවස්ථාවේදී වුණත් හුඟක් වෙලාවදී එකිනෙකාට උදව් කරන සමාජ ක්‍රමයක් තියෙන්නේ කිසිම රටක නැති. දැන් අපි දැක්ක දෙයක් මම දැක්ක දෙයක් තමයි නිදස්සර චාප දැන් ඔය ස්පාඤ්ඤයේ කියනවා අවුරුදු 65කට වැඩි කට්ටියට වෙන්ටිලේටර්ස් දෙන්න බෑ. සේරම අයින් කරන්න කියලා. මැරිච්චාවේ කියලා එක මිනිස්සෙක් මම වීඩියෝ එකක් අඬ අඬ කියනවා මේ මගේ තාත්තා මේ මගේ පියා මං කොහොමද ඔහු මැරෙන්න දෙන්නේ ඇයි මේ ආණ්ඩුව මේ වගේ දෙයක් කරන්නේ කියන එක. දැන් ඇත්තටම දැන් අපේ වගේ රටක එහෙම මානසිකත්වයක් මිනිසුන්ට නැහැ. මිනිසා මිනිසුන්ට ආදරය කරනවා. මට හොඳම දෙයක් මතක් වෙනවා මේ චාපාවම කියනකොට මම වෛද්‍ය ශික්ෂක විදියට අවසාන වසරේ ඉන්නකොට මට මතකයි අපේ මහාචාර්යවරෙක් එක්ක මම එතකොට සර්ජිකල් අපොයින්ට්මන්ට් එක සල්ල කර්මයක් කරගෙන ඉන්නකොට එක අම්ම කෙනෙක් හිටිය අවුරුදු 80ක්. ඒ අම්මගේ බඩේ අමාරුවකට නැවතිලා හිටියේ. ඉන්නකොට ඉතින් ඒ අම්මව ඒ වෙලාවේදී හිටපු වෛද්‍යවරු හොඳින් පරීක්ෂා කරලා තිබුණේ නැහැ. ඒ අම්ම බඩේ අමාරුවකට. ඒත ආපු විශේෂඥ වෛද්‍යවරයා ලම්බෝම අති දක්ෂ ඉත ලෝක ලංකාවේ ඉතාම ජනප්‍රිය වෛද්‍යවරේ. ඔහු අම්මව බලලා කට්ටියට කිව් දේ තමයි ලංකාවේ වගේ රටක කිසිම දවසක වයසානුව හිතන්න එපා රෝගියෙක් බලනකොට. මොකද ඔබට වටින්නේ නැති වුණාට
සමහරලාට මේ අම්මගේ අම්මයි තාත්තටයි මේ අම්ම හුඟක් වටිනවා ඇති. ඔහුගේ අත්දැකීමක් කිව්වා. ඔහුට මෙච්ච වැරදීමක් මේ වෛද්‍ය විශේෂඥ කියනවා. දවසක් මට එහෙම අම්ම කෙනෙක් බලන්න බැරි වෙලා පුතා අවුරුදු 25යි. අම්මට අවුරුදු 70යි. අම්ම හරියට බලා ගන්න බැරි වුණායි කියලා වෛද්‍යවරයා නිසි ප්‍රතිකාර කරේ නැහැ කියලා ඉවලෙම ටිකට් එක අරගෙන මට වැඩක් නැහැ ඔබත් එක්ක මම කැමති නැහැ මගේ අම්ම ඔබලග තියාගන්න මම වෙන වෛද්‍යවරයෙක් ළඟට යනවා කියලා අම්මා අරගෙන ගිහලා තියෙනවා. ඒ කියන්නේ මම මේ පෙන්නන්නේ වයසකින් තොරව වැඩිහිටියන්ට පවා ආදරය කරන මිනිසුන්ට ආදරය කරන අපූර්ව සමාජයක් තමයි අපේ රටේ තියෙන්නේ. එතකොට එවැනි සමාජය ඇතුලේ අර ඔයනි කොටසක් ඉන්නවා කියලා මම දකිනවා. අර කලදුට්ටු කල වල වලය ගන්නා වගේ මේ අවස්ථාවේ හොඳම දේ ඇත්තටම ඉතින් ඔය හම්බ කරගෙන සේරම කරන්නත් වෙන්නේ ජීවත් වෙනත් විතරයි ඔබ කිව්ව වගේ. හෙට වෙනකොට අප්‍රේල් මාසේ මැයි වෙනකොට මොනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඉතින් මේ අවිනිශ්චිත භාවය ඇතුළෙත් ඔයන මිනිස්සු ඉන්නවා කියන එක තමයි අපිට වතක බෙරේ හොරා ගන්නවා වගේ විකුණන්න. ඕ වතක බෙරේ හොරා ගන්නවා වගේ. ඒක තමයි. ඒ වගේ තත්ත්වයක්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් ડોක්ටර් මේ අපේ සම්මාදික තරකාන්පුල් තරකට ගේන්න දැනට මේ වැඩේට අර කරගහලින් අපි කලින් කිව්වා මේ රාජ්‍ය සේවාවන්තුල වැඩ කරන ශාල පිරිසක් ඉන්නවා. ඕන් තමයි නුඹ දේවතාවෝ වගේ වැඩේ දැන් කරගෙන යන්නේ. වෛද්‍යවරු, හෙද කණ්ඩායම්, වෛද්‍ය සහාය කණ්ඩායම්, පිළිකණ්ඩායම්, පොලිසිය තවත් කණ්ඩායම්. ඔබට උන්ගේ මේ මානසික තත්ත්වේ පවත්වාගෙන යන්නේ මේ ආතතියෙන් ගැලවෙන්නේ කොහොමද මේ ශක්තිමත් මේ තත්ත්වෙට මුහුණ දෙන්න දෙන්නේ කියලා අලුත් තත්ත්වයක් හදාගන්න මොනවද යෝජනා කරන්නේ? මම හිතනවා මොකද ඇත්තටම මම දන්න වෛද්‍යවරු කීප දෙනෙකුත් මේ අවස්ථාවේ මේ කියන වසංගතයත් එක්ක මේ රෝගීන්ට ප්‍රතිකාර කරනවා. ඔවුන්ගේ පීඩනය ගැන මම හොඳටම දන්නවා. ඉතින් මම නම් වලින් කියන්න කැමති නැහැ. ඉතින් මේ අවස්ථාවේදී එකක් තමයි මම පළවෙනිම දේ ඔවුන් දිගටම වැඩ කරගෙන යනවා නම් ඔවුන් ඒකෙන් අයින් කළා රොස්ට් එකකට ගන්න ඕනේ මේක. ඒ කියන්නේ අපි හිතමු එකම වෛද්‍යවරයා අපි හිතමු IDH කියලා ඔහුට මාස ගාණක්ම ලෙඩ බලන්න උනොත් ඒක මේක විශාල පීඩනයක්. මේක එක්තරා රොස්ට ක්‍රමයකට මැඩමුර ක්‍රමයකට වෙනස් කරමින් තවත් වෛද්‍යවරු සම්බන්ධ කරගන්න ඕන එක. දෙක තමයි ඒ හෙද කාර මණ්ඩලයේ ඇතුළු සියලුම කාර මණ්ඩල මේ අවස්ථාවේ වැඩ කරන ඔවුන්ගේ පවුල් වලට අවශ්‍ය සියලුම දේවල් රාජ්‍යාංශයෙන් නොමිලේ ලබා දෙන තරමට ඒ මට්ටමටම යන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ගෙවල් වලට ලබා දෙන්නේ. ගෙවල් වලට අවශ්‍ය සියලුම දේවල් ලබා දෙන්නේ. මොකද ඇත්තටම දැන් අපි බැලුවත් මෙවැනි ස්ථානයක වැඩ කරනවා කියන එක විශාල පීඩනයක්. විශාල පීඩනයක්. මොකද කවුරු මොන වෙලාවේ මේකට ගොදුරු වේද දන්නේ නැහැ. අපි දන්නවා චීනය වගේ කී දෙනෙක් මැරුණද, ඉතාලි ජීවිතයත් මරණයත් අතර සටනක් ගෙනියන්නේ. අනිත් එක තමයි අපි බලන්න ඕන දැන් ඔවුන්ගේ විනෝදය වගේ දේවල් අපි තුමු සතියක් විතර දෙකක් වැඩ කරාට පස්සේ චාපා අපි විශේෂම හෝටල් එකකට ගිහරි අරන් ගිහිල්ලා ඔවුන්ට විශේෂ කෑමක් දීලා ඔවුන් එක්ක ඔවුන්ට සංගීතය විනෝදය ඒ වගේ සති දෙකකට සැරයක් පස් ඒ වගේ අවස්ථාවක් ඔවුන්ට ලබා දෙන්න ඕන. දැන් ඔවුන් මේ දිගට මේ රාජකාරියමනේ ඉන්නේ. එතකොට සමහරවිට කාටත් අමතකලා යනවා මේ වැඩේ කරනෝනේ. ලංකාවේ එහෙම නෙවෙන්නේ. කමු කමක් නැහැ. ඔවුන් වැඩේ කරගෙන යනෝනේ. ඔවුන්ට මේකෙන් නිදහස් වෙලා මනස නිදහස් කරගෙන යම් විනෝ මම දැක්ක පිටරටවල එහෙම දේවල් තියෙනවා. ඉතින් එවැනි විනෝදයක් ලබන්න නැත්නම් අන්න විනෝද වෙන්න එවැනි අවස්ථා බ්‍රේක් එකක් ඕන. අන්න ඒ වගේ අවස්ථාවක්. ඊළඟට මම දැක්ක චීනය වගේ රටවල් වල ඔවුන්ගේ මුළු ජීවිත කාලයම බලා ගන්න රජේ ඔවුන්ගේ දරුවන් පවා බලා ගන්නම් කියලා චීන ආණ්ඩුව කියනවා. ඔවුන්ගේ ඉස්සරහට දරුවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ රැකියාවල්ද, අනාගතයද හැම දෙයක්ම අන්න එවනේ අලුත් යෝජනා රාශියක් එන්න ඕන. ඒ විශ්වාසය දෙන්න ඕන. මේ විශ්වාසය දුන්න හැටිය මේ රටේ ඉන්න වෛද්‍ය කාර්මණ්ඩලේ හැම දෙනාම මුදලට නෙවෙයි මම දන්න මේ රටේ කිසි කෙනෙක් ওই වගේ මම වෛද්‍යවරයෙක් විදියට මම දැක්කේ නැහැ උතෙන්දී මුදල කියන එක. නමුත් මුදල එහෙම කිව්වට චාපා අපි විශේෂ දීමනා ඕන්ට ලබා දෙන්න ඕන. මොකද ඔවුන් කරන කාර්ය වෙන්නේ මේ රටේ මේ වියදම් කරන දේවල් දිහා බැලුවට පස්සේ ඉතින් මම හිතන්නේ නැහැ එවැනි දෙයක් කරන්න බැරි කමක් තියෙනවයි කියලා. එතකොට අන්න එහෙම දෙයක් කරේ නැත් තම් මේක ප්‍රජා මට්ටමකට පැතිරලා ගියොත් ඒ අවස්ථාවේදී දැන් මම දැක්කා ඉතාලිවල එක වෛද්‍යවරයෙක් කියන දැන් අපි එන්න පුළුවන් අන්තිම තැනට ඇවිල්ලා තියෙනවා. මෙතනින් උපරිම සීමා මෙතනින් මොරල් එක මෙතනින් එහාට අපේ ජවය තවදුරටත් තියාගන්න අපිට බැරි වෙයි කියලා.
එතනින් එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඊටින් එහාට අපි කවුද ගෙනියන්නේ? ඈ කවුද මේව ගෙනියන්නේ? කවුද මේ මේ සේවාවන් සපයන්නේ? දේශපාලඥයෝද? නැහැ. මේක කරන්න ඕන වෛද්‍ය කාර්මණ්ඩලයේ ඊට අනුයුක්තය ඊළඟට කළමනාකරුවන් මේ කටකොටස තමයි මේක කරගෙන යන්න වෙන්නේ. දේශපාලඥයන්ට තියෙන ඒකට අවශ්‍ය පරිසරය උදව් සියල්ලම ලබා දීලා සකස් කර දීම. ඒ නිසා මම දකින්නවා ඔබ ඇහුවේ ඊටාම වැදගත් ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. අපි ඔවුන් ගැන කොච්චර දුරට දැන් සැලකිලිමත් වෙනවද කියන එක නැවත සැරයක් අහලා බලන්න ඕන අපේ හෘද සාක්ෂිය. මේ වැඩ කරන කාර්ය මණ්ඩලය ඊළඟට දැන් ඒ වෙනි මුත්‍ත්‍යන්ගේ දම්පවුල් වලට ඒක කුටුම්බය වෙන්න පුළුවන් මහගෙදර වෙන්න පුළුවන් ඔවුන්ට දෙන පණිවිඩය මොකක්ද? දැන් අපි ඉන්නේ වෛද්‍යවරින් වැඩ කරන මේ වෙලාවේ අර වගේ ඉතාම දුෂ්කර තැනක අම්මල තාත්තලා බිරිඳ වරු දරුවෝ දැන් බිරිඳනම් වෛද්‍යවරිය සැමියා ගෙදරයි මේ තත්ත්වේ කොහොමද වටහාගෙන අර මුත්‍ත්‍යන්ට ශක්තියක් දෙන්නේ? ඇත්තටම මට ඔහොම කියනකොට මතක් වුණා චාපා මේ ඉන්දුනීසියාවේ එක වෛද්‍යවරේ මට ඒක වීඩියෝ එකේ වල තිබුණා මගේ යාළුවෙක් මැලේසියාවේ ඉන්න වෛද්‍යවරේ ඉන්දුනීසියාවේ ඒ වෛද්‍යවරයා කවදාක්වත් ගෙදර ඇතුළට එන්නේ නැහැ දරුවන්ට මේ රෝගය වැළඳෙයි කියලා. ඔහු ගේට්ටු ළඟට ඇවිල්ලා යනවා. ඔහු මැරෙන දවසෙත් ගේට්ටු ළඟට ඇවිල්ලා යනවා. ඔහොම හරි අමාරුවෙන් ඇවිල්ලා කියලා යනවා මම යනවා කියලා. නමුත් එදා ඔහු මේ වෛරසයෙන් මරණයටපත් වෙනවා. ඔහු මේ රෝගීන්ට ප්‍රතිකාර කරපු වෛද්‍යවරේ. එතකොට මේකෙන් මට පේන්නේ මේ දවස් තුන සමාල්ලාවට මේ වෛද්‍යවරුත් මේ හෙදකාර්මණ්ඩල කුගා තුලට පවුලෙන් ඈත් වෙලා ඉන්නව ඇත්තේ. එතකොට මේ පවුල් බලා ගන්න ඕන්ට ආත්ම විශ්වාසය දෙන්න ඔවුන්ගේ පවුල්ට එක්ක සම්බන්ධ වෙන්න යම් උපදේශක සේවාවක් පැහැදිලියෝ. මනෝවිද්‍යාත්මක උපදේශන. මගේ අම්මා මේ වගේ සේවාවක් කරන්නේ, තාත්තා මේ වගේ සේවාවක් කරන්නේ, මේක ග්‍රේට් සර්විස් එකක්. මේ අමතක නොවන රාජකාරියක්. අන්න ඒවනේ දැන් මම අහලා තියෙනවා මේ ඔය දැන් ඔය IDH වගේ ස්ථානවල ඉන්න කට්ටිය දැන් සමහර වෙදකාරමන්ල කවුරුත් දැක්කොත් එහෙම ළඟ දැන් හොඳම දේ තමයි මම දැක්ක දෙයක් ඔබට කියන්නම්. මේ දැන් ඔය එක ස්ථානයකට සුපර් මාකට් එකකට බස් එකකින් අරගෙන ආව හෙදියෝ වගේ බඩු ගන්න සේරම මිනිස්සු පෑතට යනවා. හරි අර වෛරස් එක ආපු වගේ බය වෙලා. එතකොට ඉතින් ඇත්තටම එහෙම වුණාමත් හිතෙනෝනේ ආතතියක් කියනෝනේ නේද? අඩු ගානේ අපි කරන සර්විස් එකක් අපි කරන සේවාවත් අවමාසයෙන් මොවුන්ට තේරෙනවද කියලා. හැබැයි වෛරස් එක නම් මිනිස්සු එච්චර බය නැහැ. මේ වෛරස් එක මෙහෙම තිබුණත් මෙහෙම කතා කරන්නේ පේන්නේ නැහැ නේ වෛරස් එක. අද හෙදකර්මණ්ඩලේ දැක්ක හැටිය මිනිස්සු සේරම පොලිනලු ඈත් වෙලා හැමතැනින් ඈත් වෙලා ඈතට යනවා. ඇයි බය වෙලා මේ නර්ස්ලා දැක්ක හැටිය. ඉතින් මෙන්න මේ වගේ දෙයක් ප්‍රජාව තුළ ඇති වෙන්න පුළුවන්. මේ පවුල් සමාජයෙන් කොන් වෙන්න පුළුවන්, ඈත් වෙන්න පුළුවන්, ඔවුන් එක්ක කතා නොකර ඉන්න පුළුවන්, නෑදෑයන්ගෙන් ඈත් වෙන්න පුළුවන්. එම නිසා මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ වැනි පුච්චලයෝ මාත්‍යට සම්බන්ධ ප්‍රජාවට ගෙනියන්න ඕන මේ පුච්චලයන් කරන සේවාව මේ හෙදකාර මණ්ඩලය, එතකොට මේ අනිත් සේවකයන්, සුළු සේවකයන්, වෛද්‍යවරු කරන සේවාවේ විශිෂ්ටත්වය නිතරම උද්දීපනය කළා පෙන්නලා ඔවුන්ට ගෞරවය, ඔවුන්ට හිමි ගෞරවය, ඔවුන්ට හිමි තැන දෙන්න මාධ්‍ය විශාල වගකීමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් මේ වැඩසටහන බලන දැන් ලෝක පුරාම විශ්ලීෂණ බොහෝ අය මේ වැඩසටහන බලන බලයි. එතකොට ඔබ සාමාන්‍ය කෙනෙකුට මොනවද කියන්න කැමති, මොකද්ද කියන්න කැමති? දැන් මේ තාම අපි නොදන්නා පැත්තකට අපි ගමන් කරමින් ඉන්නවා. තමන්ගේ හිත කල්මනාකරණය කරගන්න කොහොමද? ඒ කියන්නේ මොකද්ද කරන්න ඕන කියලා ඔබට යම් උපදෙස් මාලාවක් දෙන්න පුළුවන්. ඔව් ඇත්තටම චාපා ඉතාම වැදගත්. දැන් මට මේ වෙනකොට දවසට කෝල් 40ක් 50ක් 60ක් වගේ එනවා. ඉතින් මටත් මේක ඇත්තටම මගේ පැත්තෙන් බැලුවොත් මටත් මේක විශාල ආතතියක්. ඉතින් මම ඒක නිසා සමාහලාවට පැය ගාණක් මගේ මේ දුරකථනය විසන්ධි කළා මම තියනවා. ඉතින් මගේ ආතතිය අඩු කරගන්න ඕන නිසා. මම නිතරම කියන මෙන්න මේ පණිවිඩය. දැන් ඔබ කිසිම දවසක බලාපොරොත්තු නොවන විදියට ආතතිය ඇති වෙන්න හේතු කීපයක් මෙතන තියෙනවා. එක හේතුවක් තමයි කවද මේ වසංගතය ඉවර වෙයිද? මේක දන්නේ නැහැ. ඒක නිසා හිත අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතතාවය නිසා ඇති වෙන බය. මේක තමයි ඒ ආතතිය. දෙවෙනි ආතතිය ඔබේ නෑදෑයෝ ඊළඟට ඔබේ පවුලේ අය පිට රටවල් වල ඉන්නවා. ඔබ දන්නේ නැහැ ඔවුන්ට මොනව වෙලාද කියලා. බයයි. හිත ඔවුන්ට මොනව වෙයිද? අනාගතයේ මොන කුමක් වෙයිද? ඔවුන්ගේ රස්සාවට කුමක් වෙයිද? ඒක අනිත් ආතතිය. තුන්වෙනි ආතතිය තමයි ඇති වෙන්න හේතුව මගේ රස්සාව නැති වෙයිද? මට එන සතියේ ජීවත් වෙන්නේ කොහොමද? එන මාසෙ ජීවත් වෙන්නේ කොහොමද? ඊළඟ ආතතිය.
ඊළඟ ආතතිය තමයි චාපා හරිම වැදගත් මේ දවසෙම සමහරවල් ටීවී එක ඉස්සරහා ඉන්නවා දවසෙම ෆෝන් එකේ ඉන්නවා මූණ පොතේ ඉන්නවා මේක මහා වදයක් මම දැක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියලා තියෙනවා ඌනට වැඩි කොරෝනා කොරෝනා කියලා කරුණ හොයන්නත් යන්න එපා ඔබ දන්න ටික හොඳටම ඇති ඔබ කළ යුතු දේ කරන්න එතකොට මේකෙන් ගැලවෙන්න පුළුවන් එතන මම කියන්න කැමති මොනවද ඔබ කළ යුතු දේ එකක් තමයි ගෙදර ඉන්නකොට ඔබ හිතන්න බලාපොරොත්තු තියාගන්න මගෙන් යුතු යම් මගේ ස්වයන් විනයක් තියෙනවා ස්වයන් පාලනයක් තියෙනවා මේකෙන් ගැලවෙන්න නම් ඒකට වැදගත්ම තේ තමයි දැන් මේ හෝම් ක්ලස්ටර් එකනේ ඉන්නේ දැන් මේ දවස්වල ගෙදර ඉන්න ඕන ඒකට රජයේ උපදෙස් දෙයි කොච්චර කාලයක් ඉන්න ඕනද කියන එක දෙක තමයි ඔබ හොඳට වතුර බොන්න ඕන මොකද මේ වතුරෙන් චාපා හුගාවක් අපේ ආතතිය අඩු වෙනවා ඒක තමයි ජලය පානය කිරීම තුන්වෙනි කරුණ තමයි දැන් ආතතියට කියලා ආතතිය අඩු කරගන්න සිගරට් එක එහෙම නැත්නම් මත්පැන් පානය කිරීම. ඇත්තම සිගරට් එකට ආතතිය අඩු වෙනවද? ඔව්. එක්තරා මට්ටමකට අඩු වෙනවා. මොකද මොළයේ තියෙන ඩෝපමින් කියන රසායනික යම් වැඩිවීමක් වෙනවා සිගරට් බොනකොට. නමුත් දැන් මට ඊය කතා කරලා කියනවා සිගරට් එක එක තරුණයෙක් කියනවා දැන් සිගරට් 3යි මම දැන් සිගරට් 15ක් දවසට බොනවලු. මොකද මට විශාල ආතතියක් මේ ගෙදර ඇතුලේ ඉඳලා. නමුත් මේ සිගරට් මෙහෙම දිකට බොනකොට වෙන්නේ ඉතාත්ම පහසුවෙන් අද විද්‍යාඥයෝ විශේෂයෙන්ම මම හිතන්නේ චාප දකින්න ඇති චයිනාවල චීනේ වන් ප්‍රාන්තේ හුඟක් මිය ගිය අය බැලුවම දිග හුඟක් වෙලාවට දුම් බීමට වගේ පුරුදු වෙච්ච අය දිගටම සාමාන්‍ය චීනේ ගත්තොත් තියෙම 62ක් විතර පිරිමේ දුම් බොනවලු මේ දුම් බොනකොට අපේ ඉමුනිටි එක ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා ඒ කියන්නේ පටලවල විශේෂයෙන්ම ඔය මේ 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 පෙනහළුවල ඒක නිසා ඔබ දුම්බීම අඩු කරගන්න කියලා මම කියනවා මම කියන්නේ එකපාරටම 15ක් බිවට දෙකක් බොන්න කියලා ටික 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 අඩු කරගන්න මොකද දුම්බීම දිගටම කරගෙන ගියොත් එකක් තමයි ඔබේ ප්‍රතිශක්තියත් අඩු වෙනවා ඔබේ ආතතියත් එන්නෙන්න වැඩි වෙලා යනවා මොකද ඒකේ තියෙනවා ඇබ්බැහි වීමක් දුම්බීම දැන් ඔබ දන්නවා ලංකාවේ චාපා දවසකට ලක්ෂ 15ක් විතර මිනිස්සු දුම් බොනවා මිලියන 11ක් සිගරට් දන්වලවලු මිලියන 11ක් විතර දවසකට එක දවසකට 25000ක් සාමාන්‍යයෙන් මැරෙනවා මේ දුම්මැටිය නිසා පිළිකා සහ ඊළඟට හෘදයාබාධ හැදිලා වර්ෂයකට එතකොට එවැනි තත්ත්වයක් යටතේ ඒක දෙගුණ තෙගුණ වෙන්න පුළුවන් මේ ආතතියත් එක්ක මොකද දුම්බීම් ප්‍රමාණය වැඩි වෙනවා දැන් ගෙදර ඉන්න ගියාම කරන්න දෙයක්වත් නැහැ එපා වෙලා කලකිරිලා මොකද්ද මේක ඉවරයක් නැහැ පුදුම වදයක් එතකොට මේකට වැඩි වෙනවා අනිත් එක තමයි මත්පැන් දැන් මත්පැන් වල ප්‍රශ්නයක් තියෙනවා දැන් ලංකාවේ 130ක් පමණ මත්පැන් වලට ගොදුරු වෙච්ච සමාජයක් තියෙනවා දැන් ඒක දෙගුණ තෙගුණ වෙනවා මොකද ගෙදර ඉන්නෝනේ දැන් ගෙදර ඉන්නකොට වෙනද බිව්වෙ නැති එක්කලත් බොන්න පුරුදු වෙනවා ඉතින් මම මෙතෙන්දි දකින දෙයක් තමයි චාපා විද්‍යාඥයෝ වාගෙන තියෙන විශේෂයෙන්ම මේ වෛරසය ඉතා පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන්ලු දිගටම බොනගෙන ඉන්නේ ශරීරයට ඊට හේතු දෙකක් කියනවා එකක් ඔය මැක්‍රෝපාජ් සහ ඔය සුදුරුදුරාණු වගේ ඒ තියෙන සෛල නිස්පාදන වෙලා තමයි අපි ප්‍රතිශක්තිය හැදෙන්නේ. ඒවා අඩුවීමක් වෙනවලු දිගටම මත්පැන් ගන්නකොට. දෙවෙනි කරුණ වුන් කියනවා විශේෂයෙන්ම ඔය පෙනහළු ඇතුලේ තියෙනවා මේ අපේ කොණ්ඩේ වගේ මේ සීලියර් රියැක්ෂන් එක පොඩි පොඩි කෙඳි තියෙනවා. ඒ කෙඳි වලින් කරන්නේ බාහිරෙන් එන උපද්‍රවය පෙනහළු වලින් අයින් කිරීම. ඒ යාන්ත්‍රණය දුර්වල වෙනවලු දිගටම බොනකොට. එන ඔබ පහසුවෙන්ම වෛරස් එකට ගොදුරු වෙන්න පුළුවන් දිගටම මත්පැන් බිව්වොත්. ඒ විතරක් නෙවෙයි ඒක පැත්තකින් තියන මත්පැන් බොන්න පටන් ගන්නකොට සල්ලි ටික නැති වෙනවා ආර්ථිකේ වැටෙනවා ගෙදර රණ්ඩු. දැන් ඔබ දන්නවා ලංකාවේ ඩොමෙස්ටික් වයලන්ස් ප්‍රකෘති ප්‍රචණ්ඩත්වයට ප්‍රධානම හේතුව තමයි මේ මත්පැන් කියන එක. මොකද මමත් ගමක දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියෙක් විදිහට වැඩ කරා මම දැක්කා විශාල වශයෙන් ගම්වල ඇති වෙන ප්‍රචණ්ඩ ක්‍රියාවල පිටුපස මත්පැන් සහ ප්‍රචණ්ඩත්වය අතර අපූර්ව සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඔබ දැන් ඒ පැත්තට යන්න පටන් ගත්තොත් ඔබ දන්නේ නැතුව ඒකට ගොදුරු වෙන්න පුළුවන්. ඊළඟට පවුලේ කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන් සමීප සාකච්ඡා එකට නටන්න පුළුවන් සින්දු කියන්න පුළුවන් අලුත්ම පරිසරයක් උම නිර්මාණය කරන්න. හිතන්න මේ කොරෝනා පරිසරය අලුත් පරිසරයක් කියලා හිතන්නකෝ. දැන් අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ අපි ජීවිතේ කවදාකවත් බලාපොරොත්තු නොවුන දෙයක්. ගෙදරින් එළියට යන්න එපා ගෙදර. ඒ නිසා ඔබ අලුත්ම පරිසරයක් නිර්මාණය කරන්න ආදරණීය සංගීතයට ඇහුම්කන් දෙන්න කට්ටිය එකතු වෙලා එකට ඩාන්ස් කරන්න. මම කියන්නේ මේ අලුත් පරිසරය නිර්මාණය කරගත්තොත් හොඳයි. එහෙම නැත්නම් ඔබ දවසම මූණ පොතට වෙලා ඉන්න දවසම ටීවී එකට දැන් මට ලස්සන කතාවක් මතක් වෙනවා. දැන් දවස් තුනක කියලා අම්ම කෙනෙක් කියනවා එයාගේ පුතා ඔළුව කැක්කුමයි දිගටම හරියටම තරහා යනවා.
දැන් තරහා ගියාම බඩුත් පොළවේ ගහනවා දවසට පැය 6ක් 7ක් 8ක් දිගටම රූපවාහිනිය ඉස්සරහ එක්ක ෆිල්ම් බලනවලු ඊට පස්සේ අයි මම මූණු පොතට යනවලු මූණු පොතින් ටීවී එකට එනවලු මේක දරන්න බැරි ආතතියක් ඉතාලම වැදගත් දෙයක් මම මෙතනදී මතක් කරනවා ඔබට මොකද්ද ව්‍යායාම ඔබ දවසට විනාඩි 30ක් 45ක් ව්‍යායාම කරන්න මේ ආතතියෙන් විශාල කොටසක් අඩු වෙනවා මොකන්ද කරන්න පුළුවන් ව්‍යායාම. එතකොට කියනවා මම කොහොමද ව්‍යායාම කරන්නේ? දැන් එළියට යන්න බෑනේ. ඉස්සර මම බැඩ්මින්ටන් ගහුවා, ඉස්සර පීනුවා, දැන් එකකටවත් යන්න බෑ. ඇයි බැරි? දැන් මොකද කරන්න පුළුවන් ගෙදර? ගෙදර අපිට උපකරණයක් නැහැ කියලා. එහාට මෙහාට ඇවිදිනව වේගෙන් විනාඩි 45. හොඳ ව්‍යායාමයක්. ඔබ බලන්න විනාඩි 30ක් 45ක් ඇවිදින්න ගෙදර ඇතුලේ. එහෙම නැත්නම් ස්කිපින් රෝඩ් එකක් අරගෙන පනින්න. එහෙම නැත්නම් වත්තට ගිහිල්ලා වත්තේ මොන හරි වැඩ ටිකක් කරන් ලස්සනට ගාඩන් එක හදන්න පටන් ගන්න විනාඩි 45 පැය එකමාරක් විතර. හොඳ ව්‍යායාමයක්. මතක තියාගන්න වැදගත්ම රහස කියන්නේ මෙවැනි අවස්ථාවේදී මේ ව්‍යායාමය විශාල වශයෙන් ඔබේ ආතතිය අඩු කරනවා. ඊටත් අමතරව තව එක් දෙයක් කියන්න මම කැමතියි. දැන් මේ පරිසරයේ ඔබ තුළ ජීවත් වෙනකොට දැන් ඔබේ යාළු මිත්‍ර මිත්‍රයෝ ඉන්නවා. එයාලට දුරකථනයෙන් කතා කරන්න. කතා කරලා ඔබේ ප්‍රශ්නේ කියන්න. ඔබේ ප්‍රශ්නේ, ඔබේ ආතතිය, ඔබේ කම්පනය අපි දන්නේම නැතුව එතනින් එවෙනුත් අඩු වෙනවා. ඔබේ යාළුවෙන්ගෙන් දුරස්තුනාද දුරකථනයෙන් දුරස්න වී අපිට ඉන්න පුළුවන්. ඈ එවැනි අවස්ථාවක් අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කොරෝනා සමග ඇති වෙන අලුත් පරිසරයක් නිර්මාණය කරගන්න කියලා මම කියන්නේ. ඔබේ පැමිණීම ගෞරවයක් විදා සංවාද වැඩිවීමේදී යලි තුබෝ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන කොට කොටුල කරන්න කියන කොටසක් තියෙනවා. මේ වැඩසටහන බලන ඔබට කියන්නේ අපි දැන් නැහැ හිට වෙනදී. හැබැයි අපි ජීවත් වෙන්න උත්සාහ කරමු. අපි කොරෝනා හෙවත් COVID-19 මාරක වසංගතයට යටත් වෙන්නේ අපි පරදින්නේ නැහැ. ජාතියක් හැටියට රටක් හිටින්න අපි නැති කියලා. ඒ වගේම ලෝ වැසියන්ම පුතු වැසියන්ම මානව ශිෂ්ටාචාරයට එල්ලවෙන මේ මහා අභියෝගයට ඉදිරිය නැගිටින්න ඕන. ශිෂ්ටාචාරය වෙනත් හැඩයකුත් හැදේ අපි දන්නේ නැහැ. අලුත්ම හැඩයක්. අලුත්ම හැඩයක්. අලුත්ම ලෝකයක්. වඩා ආදරණීය ලෝකයක් හැදෙන්නත් පුළුවන්. ඔව්. මේට වැඩිය සුන්දර ලෝකයක්. මේට වැඩිය අපි ආදරය කරන ලෝකයක්. අපිට හිතකර ලෝකයක්. ඔව්. අපි බලාපොරොත්තු වෙන ලෝකයක් ඇති වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු ඇති කරගන්න යලි බොම් නැහැ. බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තුත් එක්ක සමුගත්තාට මේ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙනවා. අපි කොරෝනා COVID-19 පරාජය කරමු එකට වැඩ කරමු. අපි එකතු වෙලා එකට ජීවත් වෙමු. එතකොට කොරෝනා COVID-19 අපි එකට එකතු වෙලා පරද්දමු.